විරාමයෙන් අනතුරුව අපි සජීවී ලෙස නැවත පියුමිලත් එක්ක එකතු වෙන්නේ. මේ දවස්වල ටිකක් අවුව සැරයි. හැබැයි ටිකක් අවුව සැර වුණාට අපි අවුවට බහින්න අකමැති වුණාට අවුවට කැමති කට්ටියක් ඉන්නවා. ඒ තමයි මල්. මල් හරිම කැමති අවුවට, සූර්යාලෝකයට. මේ මල් අතර මේ ඉරේලියට වැඩියෙන්ම කැමති මල මොකක්ද කියලා ඇහුවොත් ඔබ හිතන්නේ කවුද? ඒ තමයි සූර්යකාන්ත මල. සූර්යකාන්ත මල තමයි ඉරේලියට වැඩිම කැමැත්තක් තියෙන ඉර පැත්තටම හැරිලා පිපෙන මල. ඔබේ නිවහනෙත් ඇති. ඇයි සූර්යකාන්ත මලම ගැන කතා කරන්නේ? අද ගෙත්තම් විශේෂාංගෙන් අපි සූදානම් ලස්සන සූර්යකාන්ත මලක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන කාරණය ඔබට කියලා දෙන්න. හැබැයි ඒකට විශේෂත්වයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අපේ සුපුරුදු විශේෂාංගයේ මේ ගෙත්තම්. සූර්යකාන්ත මලක්ම නිර්මාණය කරගන්න ඇයි අද අපි බලාපොරොත්තු වෙන්නේ? මොකද ගෙදරින් ගෙදරට කැවිලි පෙවිලි අරයන්න තියෙනවනේ අවුරුද්දට. එහෙම කැවිලි අරයනකොට ලස්සනට අලුවා කොකිස් මෙහෙම කැවුම් තියලා ලස්සන රෙද්දකින් වහලාගෙන තහම අනිත් ගෙදරයි සතුට වෙනවා. ඒ නිසා ඒ සතුට භුක්ති විඳින්න ලස්සන කැවුම් පිඟාන වහන්න පුළුවන් හොඳ නිර්මාණයක් තියෙනවා. හොඳයිනේ. අපි ඒ ගැන කියලා දෙන්න සූදානම්. අද ගෙත්තම් විශේෂංගෙන් ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි ශිරන්ති මහත්මයාද ඉන්නවා. සුපුරුදු විදිහට මයිබන්. මයිබන් සමේ. අපි කිව්වනේ අද සූර්යකාන්ත මලක් නිර්මාණය කරගන්නේ. මොනවද මේකට අවශ්‍ය ද්‍රව්‍ය, කොහොමද අපි මේක පටන් ගන්නෙ? ඔව් සුමිත්, අපි ඉස්සෙල් බලමු මේ මල මහන්න කලින් ඒක කොහොමද සකස් කරගන්නේ කියලා, මහන්න අවශ්‍ය කරන නිර්මාණය සකස් කරගන්නේ කියලා. අපිට දැන් කැවිලි දීසිය වහන කඩවැස්මක් මහා ගන්නවා නම් ඒ සඳහා සුදුසු රෙදි වර්ගයක් තෝරගන්න පුළුවන්. මම අරගෙන තියෙන මේක හෑන්ඩ්ලූම් රෙද්දා. එතකොට මම ටිකක් ලා වර්ණයක් පාවිච්චි කරා සුමිත්. මොකද මට හිතුණා මේ ලා වර්ණය මත සූර්යකාන්ත මල මැහුවාම ලස්සනට පෙනේ කියලා. ඊට පස්සේ මම මේකේ දාල සටහනක් ඇඳගත්තා. ඒ කියන්නේ දැන් අපිට පින්තූර සමහර අයට තියෙන්නත් පුළුවන්, නැති අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් පුංචි බබාලගේ පාට කරන පින්තූර පොත්වලත් මේ වගේ පින්තූර තියෙනවා සුමිත්. එතකොට අපිට පුළුවන් ඒ වගේ එකක් හම්බුනොත් මේ වගේ අවශ්‍ය මෝස්තරය ඇඳ ගන්න, පිටපත් කරගන්න. එතනදී අපි දැන් මලක් අඳිනවා නම් ඔයාට පේනව ඇති රවුමක් ඇඳලා ඒක කොටස් වලට බෙදාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් රවුම කොච්චර ලොකු වුණත් කුඩා වුණත් ඒක වටේට ඉස්සෙල්ල 4කට බෙදා ගන්නවා. ඊට පස්සේ ආපහු 8කට බෙදා ගන්නවා. දිසාටකට බෙදා ගන්නවා. ඒ විදිහට තමයි මලක් අඳින්නේ. නටුවක් අඳිනවා නම් නිකම්ම ඉරි දෙකක් තමයි අඳින්නේ. කොලයක් අඳිනවා නම් මේ වගේ කොලේ හැඩයෙන් ඇඳ ගන්න පුළුවන්. ඔව්. සිනත් මහත්මිය, දැන් මේ නිර්මාණය කරන්න යන සූර්යකාන්ත මල ওই විදිහට නිර්මාණය වුණාම සම්පූර්ණයෙන්ම කොහොමද ඇතිද කියලා කෙනෙක් හිතුවොත් අපි ඒක ටිකක් බලලා ඉවරලා කතා කරොත් තව ගොඩක් පැහැදිලි වෙයි නේද? අපිට බලන්න පුළුවන් දැන් මේ සූර්යකාන්ත මල මෙන්න මේ විදිහට ලස්සනට නිර්මාණය වුණාම පේන ඒ තමයි මේ තියෙන්නේ. හරිම ලස්සන. හැබැයි මේක තියෙන්නේ බෑග් එකේ නේද? ඔව්, ඔක මහලා තියෙන බෑග් එකට. මම මේ මෝස්තරෙත් අර කැවිලි දීසිය වහන කඩවැස්මත් දෙකම එකම විදියවත් තමයි මල මහලා තියෙන්නේ. ඔය රතු පාටින් පේන එක නම් බෑග් එකකට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සුමිත් අපිට ඕනම වර්ණයක් කරන නිර්මාණය අනුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ රෙද්දත් හෑන්ඩ්ලූම් රෙද්දක්. රතු පාට හෑන්ඩ්ලූම් රෙද්දක්. එතකොට සුමිත් අපි ඉස්සෙල්ලා බලාගමු කොහොමද මේ ලා පාට වර්ණයක දැන් මම පොඩි පින්තාරයකුත් කරලා තියෙනවානේ. ඒක කරගන්නවා නම් කොහොමද ලා පාට වර්ණයකට කියලා. එතකොට මේ විදිහට අපි ඇඳගත්තට පස්සේ අවශ්‍ය කරන ටික දල සටහනක් විතරයි. එහෙම ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් කොළ පාටින් කොළේ වර්ණ ගන්නවා. හැබැයි දැන් අපි රෙදි පින්තාරු තීන්තවල කොළ වර්ණ හඳුන්වන නම් තියෙනවා. අපි ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ඕනේ මේ පසුබිමේ පේන වර්ණයට කියන්නේ ඔලිව් ග්‍රීන් කියලා. ඔලිව් ග්‍රීන් එකෙන් තමයි ඉස්සෙල්ල කොළේ පාට කරගෙන තියෙන්නේ. මේ නාරටි ටිකක් තදට පේනව ඇති තද කොළ පාටක්. ඒකට කියනවා සැප් ග්‍රීන් කියලා. එතකොට සැප් ග්‍රීන් එකෙන් තමයි මේ තද පාටින් නාරටි පාට කරලා තියෙන්නේ. එතකොට මේ මලේ මැදට මම වර්ණ දෙකක් පාවිච්චි කරා. මැදම තියෙන බ්ලැක් නැත්නම් කළු කියන වර්ණය මේ වටේට පාවිච්චි කරලා තියෙනවා. ටිකක් දුඹුරු පාටින් පේන්නේ. කළු පාටත් දුඹුරු පාට වර්ණයට කියන බර්න් සීනා කියලා. ඒ කළු වර්ණයත් බර්න් සීනා කියන වර්ණයත් මිශ්‍ර කරලා තමයි මේ තද දුඹුරු පාට හදාගෙන තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් අපි කැමති විදිහට දැන් සියල්ලම රිබන් වලින් මහන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. මට මූලිකව කරන්න ඕනේ මල නිසා මම මල රිබන් වලින් මහනවා. ඒ අතර තියෙන කොළ නටු මල් මැද රෙදි පින්තාරුවේ වර්ණ ගන්නවල තියෙනවා. දැන් අපිට කෙනෙක් කැමති නම් මේ විදිහට ෂේඩ් කරලා කොලයක් පේන්ට් කරගන්න. මෙතනදී අර ඔලිව් ග්‍රීන් වර්ණයට 골ඩන් යෙලෝ කියන කහ පාටත් මිශ්‍ර කරලා තමයි ෂේඩින් එක කරගෙන තියෙන්නේ.
හැබැයි සුමිත් මේ කියනවා මේ දැන් මං ලාපාට වර්ණයකටනේ මේ පාට කරන්න හැටි කියලා දුන්නේ. ලාපාට වර්ණවලදී අපිට පුළුවන් තීන්ත බෝතලේ තියෙන තීන්ත නිකම්ම අරගෙන ඒකට ආලේප කරන්න. නමුත් අපි හිතමුකෝ ඔය රතු පාට බෑග් එකේ වගේ කද වර්ණයකට peint එකක් කරනවා නම් එහෙම කරන්න බෑ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ peint එක කරන්න අවශ්‍ය තැන සුදු වර්ණය ආලේප කරගන්න ඕනේ. ඒ කියන්නේ මල් නටු වලට, කොළ වලට, මලේ මැදට ඉස්සෙල්ලාම සුදු පාට ආලේප කරගෙන ඒක වේලෙන්න තියලා ඊට පස්සේ තමයි අවශ්‍ය වර්ණය ආලේප කරන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි සුමිත් දැන් තද පාට, ඒ කියන්නේ රතු, කළු, එහෙම නැත්නම් නිල් වගේ තද වර්ණවල අපි කොච්චර අවශ්‍ය වර්ණය ගෑවත් ඒකේ වර්ණය ඉස්මතු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම යටට අපි peint එක කරන්න කලින් සුදු පාට දාගෙන වේලගෙන ඉන්න ඕනේ. දැන් මේකේ අපිට පුළුවන් සුදු පාට ෆැබ්‍රික් peint කියන එකත් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තියෙනවා විශේෂ එකක් RBW කියලා. ඒක පාට කරලා ගන්නත් පුළුවන්. ඒකත් සුදු පාට එකක්. දැන් අපි බලමු කොහොමද නිර්මාණය කරන්න කියලා. මං හිතනවා මට මේ රතු පාට එකේ මහල පෙන්නුවොත් වඩා පැහැදිලි වෙයි කියලා. ඒක නිසා මං මෙතන මලක් මහල පෙන්නන්නම්. දැන් අපි කිව්වානේ මේකේ දිශා 8කට ලකුණු කරගන්න කියලා. මේ දිශා 8ට ලකුණු කරගත්තාම ඒක මහන ලේසි. මල් පෙති මහන්න පටන් ගන්න පුළුවන් ඒ දිශා 8ෙන් කැමති එකකට. මම පොඩ්ඩක් මේ විදිහට හරව ගන්නම්. මේ වගේ රිබන් එක උඩට ගන්න මෙතනදී මම පාවිච්චි කරලා තියෙන සුමිත් අඟල් බාගේ තද කහ පාටක් මේක. ටිකක් গোল্ডන් යෙලෝ වගේ වර්ණයක්. ඔව්. මෙතන අපි ගැටප් දාන්නේ නැහැ රිබන් එකට. රිබන් එක මෙහෙම උඩට අරගෙන දැන් මෙතන පොඩ්ඩක් ඇකිලෙනවානේ. මේක අඟල් බාගේ රිබන් එකක් හින්දා මම ඉදි කටුවත් ඕනනම් ආයෙ මතක් කරන්නම්. මේක අපි ගොඩ සැරයක් කියලා තිනෝ රිබන් මහන්න පාවිච්චි කරන්නේ ටැපස්ට්‍රි නම්බර 20 ඉදි කටුව. හරි. එතකොට මෙතන රිබන් එක උඩට ගත්තාම සුමිත් මෙතන පොඩ්ඩක් ඇකිලෙනවා. රිබන් එක ලස්සන නෑ එතන. එතන අපි පොඩ්ඩක් අතින් මෙහෙම ඇදලා හදා ගන්න ඕන. මල් පෙත්තේ කෙළවරනේ මෙතන තියෙන්නේ අර මැදට සම්බන්ධ වෙන තැනනේ. එතන මේ විදියට හොඳට හදා ගන්න. රිබන් එකේ එහෙම පැත්තක් ඔව් මේ රිබන් එකේ පැත්තක් තියෙනවා සුමිත් මේ උඩට මතු වෙලා තියෙන හොඳ පැත්ත අනිත් පැත්ත කනපිට පැත්ත. ඉතින් කෙනෙකුට අවශ්‍යයි නම් මේ අනිත් කනපිට පැත්ත උනත් මතු කරලා ගන්න පුළුවන් එක වරදක් නැහැ. කැමති නම් මේ හොඳ පැත්තම ගන්න. ඊට පස්සේ සුමිත් දැන් මේක හොඳට මෙතනින් ඉඳි කට්ට දාලා යටින් හොඳට හදා ගන්න ලස්සනට. හදාගෙන දැන් මේක අපි කරන්නේ බිත්ති සැරසිල්ලක් නම් මට මේ මල් පෙති පොඩ්ඩක් කොහොම ලූස් එකට තියලා මහන්න පුළුවන්. හැබැයි මම මේක මහන්නේ දවසක හොදලා පාවිච්චි කරන දෙයකට නම් මේ වගේ ලූස් එකට මල් පෙත්ත මහන්න බෑ. එතකොට මම මෙහෙම හොඳට අපේ රෙද්දට හොඳට මෙහෙම සමතලා කරලා තුනී කරලා රිබන් ස්ටිච් එකක් තමයි මහන්නේ. ඒ කියන්නේ රිබන් එක මැද්දෙන් ওই වගේ ඉඳි කට්ට ගහලා පිටිපස්සෙන් ඇදලා ගන්න ඕන. දැන් මේක සුමිත් අඟල් බාගේ රිබන් එකක්නේ. අනිත් එක මේ ලිනන් රෙද්ද, හෑන්ඩ්ලූම් රෙද්ද චුට්ටක් ඝනකමයි. එතකොට මේක අදිනකොට පොඩ්ඩක් ප්‍රවේශමෙන් අදින්න ඕන. ඊට පිටිපස්සේ ගැටයක් දාන්නෙත් නැහැ කියලා කියන්නේ. ගැටයක් දාන්නේ නැහැ. මං හරවල පෙන්නන්න. රිබන් එකට ගැටයක් දාලා නැහැ. ටිකක් අඟලක් අඟල් දෙකක් විතර වගේ තියාගෙන තියෙන්නේ. මේක පස්සේ මං නිමා කරන විදිය පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ හොඳ පැත්ත හරවගෙන නැවත අපි මේක රිබන් ස්ටිච් එකක් මහනකොට දැන් ගොඩාක් අය රිබන් එම්බ්‍රොයිඩරි කරන්න දන්නවා සමේ. නමුත් එකම දේ සමහර අය ඔන්න ඔහොම තියනවා. දැන් මෙහෙම තියන්න පුළුවන් මල් පෙත්තක් අර ටිකක් පිපිගෙන එනවා වගේ, ඇරිගෙන එනවා වගේ ඉෆෙක්ට් එකක් ගන්න ඔහෙම තියන්න පුළුවන්. සමහර වෙලාවට ඔය දැකලා ඇති වතු සුද්ධ මල් වලත් පෙති ඔහොම තියෙනවා. නමුත් මේක ලස්සනයි හිමීන් සැරේ මේ යටින් පොඩ්ඩක් ඇදලා රිබන් එකේ අග ඔන්න ඔය වගේ උල් හැඩයක් වෙන්න හදාගත්තොත් වඩා හොඳයි. ඒ කියන්නේ ස්වභාවිකවම අර මල් පෙත්තක් තියෙන විදිහට තමයි ඒ තියෙන්නේ. එතකොට මේ වගේ සුමිත් අපි දැන් මල් පෙති ටික මහ ගන්න ඕන. අපි අර දිශා 8ක් ලකුණු කරගත්තනේ. ඒ දිශා 8ටම මේ අතර අපි දකිනවා මේ මල සම්බන්ධ කරගෙන කරපු ලස්සන නිර්මාණත් සියන්ති මහත්මිය. ඔව් ඒක මම බිත්ති සැරසිල්ලකට එකතු කරගෙන තියෙන්නේ. එතනක් තියෙන්නේ කහපාට සූර්යකාන්ත මලක් සහ තව වෙනත් මල් වර්ගත් එතන මහලා තියෙනවා සුමිත්. දැන් ওই වගේ බිත්ති සැරසිල්ලක් මහනවා නම් අනිවාර්යයෙන්ම අර මං කිව්වා වගේ පොඩ්ඩක් ලූස් එකට පෙත්ත තියන්න පුළුවන්. දැන් මෙතනදීත් අපි බලමු සමහර වෙලාවට මං දැන් ඉස්සෙල්ලා මැහුවේ හොඳ පැත්තටනේ පෙත්ත. දැන් ඔන්න ඊළඟ පැත්තට ගන්නකොට කන පිටාව. කැමති නම් එහෙම තියන්න පුළුවන්. නැත්තම් අපිට මේක මෙතනින් අරගෙන හොඳට හරවලා අපිට අවශ්‍ය පැත්තටම හදාගන්න පුළුවන්. රිබන් එකක් නේ ඒක නිසා ඕන පැත්තක් මාරු කරගන්න පුළුවන්. ආපහු ඒ විදිහටම තමයි සුමිත් අපි
පෙතියට තමයි මුලින්ම මහන්න ඕන. මහන්න ඕනේ පෙතියට. දැන් කොච්චර විශාල වුණත් අපි හිතමු මේක තව ගොඩාක් විශාල මලක් කියලා. එහෙමනම් පෙති 16කට වගේ ඉස්සෙල්ලා මහන්න පුළුවන්. නැත්තම් මේ මං ඇඳලා තියෙන ප්‍රමාණයට නම් පෙති 8ක් මහගත්තාම හරි. ඒකෙත් හොඳට බලාගන්න මේ අග කෙලවර හිමීන් සැරේ. දැන් මේක තදින් ඇදලා ගියොත් මේක ඉෆෙක්ට් එක වෙනස් වෙනවා. හිමීන් සැරේ තමයි මේ අග යටින් ඇදලා ඒ පෙත්තේ විදිහට හදා ගන්න ඕනේ. ඒ වගේ තමයි ඉස්සෙල්ලා දිශා 8 මහන්න ඕන. මම තව එක පෙත්තක් පැහැදිලි කරන්නම්. අපිට තවත් බොහොම සම්පූර්ණ නිර්මාණයක් දකින්න තියෙනවා. සූර්යකාන්ත මලේ මේ පෙති බොහොමයක් තිබෙනවා මේ මලේ. ඔව් මේ මලේ ඇත්තටම සූර්යකාන්ත මලේ ගණන් කරගන්නත් බැරි තරම් පෙති තියෙනවා. අපි මහනකොට ඉතින් අපිට පුළුවන් උපරිමයේම පෙති ටිකක් මහගන්න. දැන් ඔන්න ආයේ පැහැදිලිව බලා ගන්න. මොකද ගොඩාක් අය සුමිත් රිබන් එම්බ්‍රොයිඩරි කරනවා. කරලා සමහර අය මට ඡායාරූපත් එවලා තියෙනවා. ඉතින් එකම දේ මහාන මහාන විදිය හොඳයි. නමුත් ගොඩක් අය කරන්නේ මල් මහානකොට ඔන්නෝම කරලා තියෙනවා. එහෙම තමයි ලස්සනම තැන නේද? ඔව්. එතන හදන එක තමයි ඇත්තටම මලේ සම්පූර්ණ හැඩය වෙනස් වෙන තැන. ඒක ලස්සනට හදලා තියාගත්තොත් අවසාන නිර්මාණය ලස්සනයි. දැන් අපි හිතමු මේ වගේ පෙති 8ක්ම අපි මැහුවයි කියලා. ඊට පස්සේ සුමිත් අපි කරන්න ඕනේ මේ පෙති අතරින් නැවත පෙති දා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පෙති මහපු පෙති දෙකක් අතරින් නැවත මේ විදිහ පෙති දෙකක් මහන්න ඕනේ. මෙන්න මේ විදිහට පෙති 8ක් මැහුවට පස්සේ ඒ අතරින් අපි නැවත පෙත්ත ගානේ මහනවා. හැම තිස්සෙම මෙන්න මෙතන හදලා තියාගන්න. දැන් අනිත් පෙති සියල්ලම හොඳ පිට හැරිලා ඒක කන පිට හැරෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ අතින් හදාගන්න. කන පිට ඕන නම් කන පිටට හරවලා තියාගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ සුමිත්. හැබැයි මෙතන හොඳට ඉඳි කට්ට මෙහෙම යටින් දාලා හොඳට ලස්සනට එතන හදාගෙන ඉන්න ඕන. ඒක හදාගෙන සකස් කරගෙන ඉවර වෙලා තමයි රිබන් ස්ටිච් එක මෙතනින් ගහන්නේ. දැන් ওই විදිහට අපි ඉස්සෙල්ලා පෙති 8ක් මහ ගන්නවා. ඊට පස්සේ ආපහු මේ පෙති අතරින් නැවත පෙති එකතු කරන්න. එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන්. දැන් විශාල මලක් නම් ඔතන ඉඩ ඉතුරු වෙන. එතකොට පෙති ගන්නත් ඔව් මෙතනින් නැවත ආයෙ එකතු කරන. දැන් අපි හිතමුකෝ පෙති 8ක් මහගත්ත කියලා ඉස්සෙල්ලා 4ක් මහලා ඒ අතරිනුත් නැවත පෙති 4ක් මෙහුවාම 8යිනේ සුමිත්. ඊට පස්සේ තව මේ අතරිනුත් මහන්න ඕන සුමිත්. ඒ කියන්නේ මේ කවුඩේක වැටෙන විදිහටත් පෙති වෙනවා. ඒ වගේ ඇත්තටම සූර්යකාන්ත මලක් බැලුවොත් තට්ටු දෙකකට වගේ තියෙනවා පෙති. එතකොට අපි අර විදිහට 8ක් මහලා ඒ අතරිනුත් නැවත මෙන්න මේ වගේ පෙති ටිකක් එකතු කරගන්න ඕනේ. හැමතිස්සෙම මට කියන්න අවශ්‍යම දේ මෙන්න මේ මෙතන හදලා තියෙන එක. සමහර අය ඔහොම තියනවා. එහෙම තියන්න එපා. ලස්සන්ට මේක හිමින් සැරේ පිටිපස්සෙන් ඇදලා සකස් කරගන්න. මෙතනත් මම පෙත්තක් මහලම කියලා දෙන්නම්. එතකොට අපි දල වශයෙන් හිතුවොතින් පෙති 16ක් විතර වගේ. ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මලේ ප්‍රමාණය වැඩි වුණා. දැන් මෙහෙම මැහුවාම ඔයාලට පේනවද සුමිත් අර තට්ටු දෙකක් වගේ පේනවා. යටින් පෙති තට්ටුවක් තියෙනවා. මෙතනින් බැලුවොත් මේ යට පෙති තට්ටුව අන්තිමට මහන එක තමයි උඩ පෙති තට්ටුව හැටියට පේන්නේ. දැන් ওই වගේ පුළුවන් නේ වටේටම මහගන්න පෙති ටික අපි බලමුද මේකේ කොලයක් කොහොමද මහන්නේ කියලා. මොකද සුමිත් අපි දැන් කරන නිර්මාණයේ අපිට ඕනේ නම් ඔය পেইන්ට් එකම කරලා ඔක්කොම කොල ටික තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය බෑග් එකෙත් මම මහලා තියෙනවා කොලයක් අපිට සැටින් මැස්මින් වගේ පුරවලා මහන්නත් පුළුවන්. ඒක මහන විදිය මම කියලා දෙන්නම්. බේබි රිබන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ එකට. කොළ වර්ණය අරගෙන තියෙනවා බේබි රිබන්. ඉතින් ගැළපෙන කොළ වර්ණයක් පාවිච්චි කරන්නත් ඕන. ඒ කියන්නේ දැන් කොළ වර්ණ කිව්වහම රිබන් එකෙත් ගොඩාක් වර්ණ තියෙනවානේ. එතකොට මම මේ পেইන්ට් කරපු කොළ වර්ණයටත් ස්වභාවිකව අපිට දකින්න තියෙන කොළ වර්ණයටත් ගැළපෙන කොළ වර්ණයක් වෙන්න ඕනේ මේ රිබන් එක. එතකොට මේකත් ටැපස්ට්‍රි ඉඳි කට්ටකර තමයි මම යොදාගෙන තියෙන්නේ. බේබි රිබන් එකෙන් තමයි කොලේ මහන්නේ. අපි මෙන්න මේ කොලේ මහලා බලමු. එතකොට ඉස්සෙල්ලාම සුමිත් අපි කරන්න ඕනේ මේ කොලේ තියෙනවනේ මේ මැද නාර ටිකක් ඇඳලා මම මෙතන ඒකේ පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් විතර රිබන් එක උඩට ගන්න. ඒ කියන්නේ මුල්ලට වඩා ටිකක් පල්ලෙහැන්.
ඒකෙත් අපි ගැට දාන්නේ නැහැ පිටිපස්සේ ඉඩ තියලා තියෙන්නේ. මෙතනත් රිබන් එක ඕගලන්ට ඕනේ නම් කන පිට පැත්ත තියන්නත් පුළුවන්, නැත්නම් හොඳ පිට හරවලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මෙතනදී මට ඕන නම් රිබන් ස්ටිච් එකෙන් මහන්නත් පුළුවන්, නැත්නම් ස්ට්‍රේට් ස්ටිච් එකෙන් මහන්නත් පුළුවන්. දැන් මම රිබන් ස්ටිච් එක මෙතනදී කියලා දුන්නානේ. ඒක නිසා මම කෙලින් වැස්ම මහන්නම්. මේක පොඩ්ඩක් ආපස්සට හරවලා මෙන්න මේ මැද ස්ටිච් එක තමයි ඉස්සෙල්ලම මහගෙන ඉන්නේ. ඒ කියන්නේ ස්ට්‍රේට් ස්ටිච් කියන්නේ සුමේ නිකම්ම රෙද්දට ඉදි කට්ට ගහන එක. රිබන් ස්ටිච් කියන්නේ රිබන් එක උඩින් ගහන එක, රිබන් එක මැද්දෙන් ගහන එක. ওই විදිහට කෙලින්ම හැමමක් බහැවුවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ආපහු මෙන්න මෙතනින් පටන් ගන්නවා. හරි. එහෙම පටන් අරගෙන නැවත මෙන්න මෙතන දැන් මම දකුණු පැත්ත පුරවන්න යන්නේ පළවෙනි ස්ටිච් එක. දකුණු පැත්තේ මේ අවුට්ලයින් එකේ නැවත ඉදි කට්ට ගහනවා. මේක තමයි ස්ට්‍රේට් ස්ටිච් එක. ඊළඟට නැවත අපි ආරම්භ කරන්නේ මෙතනින් මැද නාරටිය ළඟ. ඊට පස්සේ අපි මේ මැහුම එකතු කරනවා වම් පැත්තට. ඔව්. මාරුවේ මාරුවට තමයි. මාරුවෙන් මාරුවට ওই විදිහට හරියට අපි අර නූලක් අරගෙන පිරවිලි මැස්ම මහනවා වගේ නැත්නම් අපි කියනවා මේකට සැටින් ස්ටිච් කියලා. ඒක නූලෙන් මහන විදිහම තමයි වෙනස තියෙන්නේ. අපි මෙතනදී පාවිච්චි කරනවා රිබන් එක, බේබි රිබන් එක. විශේෂයෙන්ම ආපහු මම මතක් කරන්නම් කොළවර්ණ තෝරගන්නකොට ස්වභාවිකව අපිට දකින්න දෙන කොළවර්ණ වලින් පාට තෝරගන්න ඕනේ. ඔය විදිහට දිගටම මේක පුරවගන්න පුළුවන්. දැන් මේ ශ්‍රන්ති මහත්මිය අපිට ඉතාම පැහැදිලි දැන් මලක් සහ මේ කොළයක් මහන හැටි ඉතාම නිවැරදිව ශ්‍රන්ති මහත්මිය සඳහන් කළා. කෙටියෙන් ශ්‍රන්ති මහත්මිය අර පසුපස අර අපි නිර්මාණය අවසන් කරපු විදිහ ඒක කියලා දෙන්න. දැන් මේ වගේ අපි කියමුකෝ කෑලි ගොඩක් එකට එකතු වෙනවනේ නිර්මාණයක් කරාම. ඒවැ මෙන්න මේ කොන, මෙන්න මේ රිබන් එකේ කොන පොඩ්ඩක් පුච්චන්න ඕනේ. කියන ලයිටරයක් හරි ඉටිපන්දමක් හරි පාවිච්චි කරලා මේ කොන දැන් නූල් මේක නිකන් තිබ්බොත් මෙහෙම ඇදිලා ඇදිලා නූල් යනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ කොන චුට්ටක් පුච්චන්න. අත පුච්ච ගන්න නැතුව ඊට පස්සේ මේක මෙහෙම නවා ගන්න. නවලා මේ මහලා තියෙන රිබන් මතට තියලා ඔන්නෝම මේ පාට නූලක් හරි දැන් අපි ෆ්‍රේම් කරන එකක් නම් නූලේ වර්ණය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕනේ නම් මේ කහ පාටම නූලක් අරගෙන මෙතනින් චුට්ටක් මහ ගන්න ඕනේ. කියන්නේ හොඳ පැත්තට වදින්නේ නැති වෙන්න මේ කන පිට පැත්තෙන් චුට්ටක් මහ ගන්න ඕනේ. දැන් මේක මහලේ වුණාම ගොඩාක් ඔය වගේ කෑලි එනවා. ඒ කෑලි තනින් තනට තියලා හොම් මහ ගන්න පුළුවන්. මම සුමිත් ඉක්මනට කියන්නද මේ මලේ මැද කොහොමද හදාගත්තේ කියලා. මේ මලේ මැද දැන් අපි පේන්ට් කරගත්තනේ. ඊට පස්සේ අපිට වෙළඳපළේ තියෙනවා මෙන්න මේ වගේ මේවට කියනවා අවුට්ලයිනර්ස් කියලා. මේ වගේ දුඹුරු පාට සහ කළු පාට අවුට්ලයින් එකක් පාවිච්චි කරලා මලේ මැදට ඩොට්ස් දාලා තිනවා. ඒක පැහැදිලිව පේනවා රතු පාට බෑග් එකේ. ඔව් අපි දැක්කා ඒක. ඔව් ඒකේ මම ඒ විදිහට තව ටිකක් ලස්සන කරන්න ඒක පාවිච්චි කරලා තිනවා. එහෙම නැත්නම් අපි මැහුම් ගොඩක් දාන්න කෙනෙක් නම් අපිට පුළුවන් මලේ මැදට ෆ්‍රෙන්ච් නොට්ස් කියන මැහුම් ක්‍රමයක් පාවිච්චි කරලා දුඹුරු පාර නූල් හයෙන් ෆ්‍රෙන්ච් නොට්ස් මහ ගන්නත් පුළුවන්. අපිට ඒක බලන්න පුළුවන් දැන් හොඳටම. ඕකේ මලේ මැද බැලුවොත් පෙනේ සුමිත් අර නිකන් තිත්තිත් වගේ පේන්නේ. ඒ කරලා තියෙන්නේ අර මම පෙන්නපු ෆැබ්‍රික් අවුට්ලයින් එකෙන් යන්තම් ඩොට් එකක් තියලා තියෙන වේලගෙන තියෙනවා. ඔව්. අපි ලස්සන සූර්යකාන්තර මලක් නිර්මාණය කරන හැටිත් ඒ වගේම පත්‍රයක් බොහොම සුන්දරව නිර්මාණය කරන හැටිත් අද ශ්‍රන්ති මහත්මිය සඳහන් කළා. ශ්‍රන්ති මහත්මිය දැන් බොහෝ දිනක ඔබතුමියත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු කරගෙන යනවා. කොහොමද දැන් පන්ති පැවැත්වෙන තැන් මොනවද මේ දවස්වල? ඔව් සුමිත්, පන්ති පැවැත්වෙනවා දෙමටගොඩ, මීගමුව සහ මොරටුව කියන ප්‍රදේශවල. ඉතින් මේ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ටත් මාත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. ශ්‍රීනාති මහත්මියත් එක්ක සම්බන්ධ වෙන්න ඔබටත් අවශ්‍යතාවයක් තිබෙනවා. අපි මතක් කරන්න දුරකථන අංකයකින් මෙන්න මේයි ඔබට පුළුවන් සටහන් කරගන්න. 0772 85 960. 0772 85 960 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් විස්තර ගැටළු තවදුරටත් කතා කරගන්න. එහෙමනම් ඉතින් අද අලුත් අවුරුද්දේ අර රසකැවිලි දීසිය වහගෙන යන්න පුළුවන් ලස්සන සුන්දර නිර්මාණයක් වගේම බෑග් එකකටත් ඕනනම් මේක එකතු කරගන්න පුළුවන් කියලා. ඔය වගේ බෑග් එකක් කරලා ටැග්ග්ක් දෙන්නත් පුළුවන්. ටැග්ග්ක් දෙන්න පුළුවන් අලුත් අවුරුද්දට. හොඳයි. එහෙනම් ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා මේ අලුත් නිර්මාණයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ඔබතුමිට සතුටු වෙනවා. ලබන සතියේත් අපි මෙවැනිම සුන්දර නිර්මාණයකින් ඔබතුමිය හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවත සිනාති මහත්මියගේ දුරකථන අංකය ඔබට මතක් කරනවා. 0772 85 960. 0772 85 960 ඔබට පුළුවන් අපි ගැටළු ඒ ඉදිරිපත් කරමින් තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙමනම් ඔබ තියෙන බෙහෙවින් ස්තුතියි. ලබන සතියේත් අපි මුණ ගැහෙමු. ආයුබෝවන්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.